ඩාන්ස් ටික හරි කරගන්න තිබ්බොත් හොඳයි නේද? දැන් ඉතින් වෙන කාරණ දෙන්න අපි දුවට ලැබ් එකක් කරන් දෙමු. එයාගේ ස්ටඩිස් වලට කිව්වමත් ඉස්සරහට අපිට අරන් දෙන්න වෙනවනේ. රටේ තියෙන තත්ත කොච්චේකල් තියෙද දන්නේ නැහනේ. අපිත් ගෙදර නැහනේ යන්නේ. මොනව කරන්නද? අම්මත් ගෙදර ඉන්නවනේ. අපට ඒක කරන්නම වෙනවා. අනේ මන්දා, මේ ළමයාට මොනව වෙලාද? දැන් අපිත් එක්ක කතා කරන්නවත් යාට වෙලාවක් නැහනේ. පුතේ, ඔය ළමයා ගැන ටිකක් සැලකිල්ලෙන් හිටියොත් නේද හොඳ? හැම වෙලාවෙම කාමරේ දොරක් අහගෙන. හැම වෙලේම පන්ති පන්ති. ඒ ළමයාට නිදාසක්වත් නැණිව. ඔයාලා උදේ යනවා රෑ වෙලා එනවා. අම්බ කරාට මදි නේද? දරුවා ගැන චුට්ටක් කොහෙලා බැලුවොත් නේද හොඳ? අපිත් කැමති නෙවෙයිනේ යන්නේ. රස්සානු කර කොහමද ජීවත් වෙන්නේ? මේ හැමදේම කරන්නේ එයා වෙනුවෙන් තමයි අම්මා. මටත් හිතා ගන්න බෑ. අපි මේ වෙලාවේ කලබල වෙන්න හොඳ නෑ. අපි දුවව ඩොක්ටර් කෙනෙක් ළඟට අරන් යමු. මම දරුවත් එක්ක කතා කරලා බැලුවා. ඔයාගේ දරුවට තියෙන්නේ
අධික ලෙස ගේම්ස් වලට ඇබ්බැහි වීම නිසා ඇතිවන මානසික තත්ත්වය. අපිට පුළුවන් මේ දුව ප්‍රතිකාර මගින් හොඳ තත්ත්වයකට ගන්න. අපි උත්සාහ කරලා බලමු. හැබැයි දෙමව්පිය වශයෙන් ඕගොල්ලන්ටත් ලොකු වගකීමක් තියෙනවා. මෙහිදී දරුව වෙනුවෙන් කාලය වෙන් කළා දරුව සුව කරගැනීමට උදව් වෙන ලෙස කටයුතු කරන්න. දරුවන්ට ෆෝන්ස් කම්පියුටර් වගේව දෙනකොට මීට වඩා ඕගොල්ලෝ දෙමව්පිය වශයෙන් සැලකීමක් තියෙනවා. Thank you, Doctor.